ඇසිදිසි මානෙන් ඔබට කෙමරට විය සිදිසි මානෙන් ආලෝකයේ පිළිබඳව කතා කරන තැන ඇසට පෙනෙන කනට ඇහෙන කනට නැහෙන ඇසට නොපෙනෙන මේ දේවල් පිළිබඳව කතා කරන තැන කෙඩියෙම කිව්වොත් ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා වැඩි අටුවා ටීකා නොමැතිව භාරතී ගුරුන්නාන්සේව මැදිරියට පිළිගන්නවා වෙනදා වගේමයි වෙනදා විදිහමයි ඔව් ආයුබෝවන් කිව්වා ආයුබෝවන් වෙයි සර් ඇහකට පේන්නේ නැහනේ දැ කොහොමද ඇහට කන පේන්නේ නැහනේ පුංචි දෙයක් මතක් කරන්නම් භාරතී ගුරුන්නාන්සේව සහ සම්බන්ධ කරගන්න විදිහ මුලින්ම 0768501202 0112 17 82 17 0700182 13 භාරතී මහත්තයා කතාව පැත්තට යමු මොකද්ද අද කතාව කොහොමද පටන් ගන්නෙ සර් මේක මේ අනුෂයි එයාගේ හස්බන්ඩා මිනිසයා එයාගේ තාත්තා ඒ කියන්නේ මාමණ්ඩි එකගේ හිටියා ඉතින් මේ තාත්තට තව පුතෙක් ඉන්නවා මෙයා ඒ පුතා ඉන්නට යන්න කැමති නම් පුතා තාත්තාව බාර ගන්න කැමති නැහැ එහෙම නර්ම පුතු ඉන්නවා එතනින් තමයි අපේ කතාව පටන් ගන්න පටන් ගන්නේ තාත්තේ අනේ කියන දේ අහලා දැන්වත් කන්නකෝ හොදන්න රෙදිත් තියෙනවා කොක්කෝ අහ කන්න මට ඕන කෑමක් නෑ බං බල මොනව කවන්න හදනවද දන්නේ මට කවන්න හදන්න ඉතින් කෑම තමයි අනේ මේ මං කිව්වනේ පොඩි එකා ළඟට ගිහින් දාපම් මාව උඹලා මාව හිර කරගෙන ඉන්නවා පොඩි එකා ළඟට යන්න දෙන්නතු පොඩි පුතා කැමති වෙන්නේ පැය ඉතින් හරි මං කතා කරන්නම්කො මල්ලිට මේ අජන්තා ආවහම කියමු තාත්තව එක්කන් යන්න කියලා මේ දුවේ අද මේකයි යනවද? අදම යමුකෝ අපේ. මේ දුවේ පොඩි පුතාගේ කොල්ලෝ දෙන්නකෝ. ඈ දැන් උන් ලොකුද? අපේ දෙන්නගේ වයසම තමයි තාත්තේ. ඉතින් මං උඹට ඉන්නේ කෙල්ලෝනේ. ඉතින් කෙල්ලෝ හොඳ නැද්ද තාත්තේ? උන්ට පුළුවන් ද මගේ නම ගෙනියන්න? පරම්පරාව ගෙනියන්න කොල්ලෝනේ. මේ දුවේ. පොඩි පුතාවද තාම නෑ තාත්තේ දැන් හොඳ තාත්තා වගේ කාලා නිදා ගන්නකො ටික ඈ හා හා කන්න කෙම්මුර අඩවිය පර්තිමත්‍ය කිව වගේම කෙම්මුර අඩවිය දෙවනි කතාංගේ තමයි ආරම්භ වෙන්නේ අජන්තගේ පියා එහෙම නැත්නම් මේ දැන් ඉන්න වයසක පුද්ගලයා උපස්ථාන කරන්නේ අජන්තගේ බිරිඳ අනෝෂ හැබැයි තාත්තා කැමති පොඩි පුතා ළඟ ඉන්න පොඩි පුතා කැමති නැහැ ඔබතුමා කිව්වා වගේම තාත්තාව තියාගන්න මොකද මේ තනියම වැඩපලක් කරගන්න තාත්තගේ තාත්තා ඉන්නේ නැති නිසා ඔන්න ඔහොමයි කතාව ආරම්භ වුණේ ඉස්සරහට ඇදිලා යන්නේ ඔය විදිහටම තාම අනේ පුතේ මේ අනෝෂ ඉතා හොඳ යෙලි ලේලිය කෙල්ලෝ දෙන්නත් අනුෂාට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා මේ කෙල්ලෝ දෙන්නතර තාත්තගේ ඕනෑපා තවයිසයි තාත්තා තාත්තගේ ඕනෑපාකන් ඔක්කෝම අනුෂ කල්ල දෙනවා අනුෂා තාත්තා පුතා ගාවට යන්න කැමැත්තකින්න පුතා බාරගන්නේ නැති හින්දා යන්නේ නෑ නමුත් අනුෂ හිතන මේ මගේ සැලකෙලි මදි හින්දා වෙන්න ඇති තාත්තා යන්න ලෑස්ති වෙන්නේ ඒකෙන් දාඩ කරන සැලකෙලි ඩබල් කරා ඩබල් කළතා කෙල්ලු දෙන්නත් එක එකහු වෙලා ඩබල් කරනවා අජන්ත මං අර කිව්ව කාරණාව කතා කරද මල්ලි එක මොන ඇයි අනේ තාත්තව දවස් කීපයක් හරි එහෙ ගෙනින් තියාගන්න එක මං ඇහුවා ඉතින් මල්ලි මොකද කිව්වේ පුරුදු උත්තරේම තමයි හැමදාම තියාගන්න කියනව නෙමෙයිනේ අනේ මේ දවසකට දෙකකට හරි අනිත් එක තාත්තගේ ආසාවනේ අනේ අනික මේ වයසට දේවල් කියලා තේරුම් කරවන්න බෑනේ පව් ඒ මිනිස්සයා මට තේරෙනවා නෝ ඒත් එයාලා කැමති නෑ ගෙවල් ජරා වෙනවා කියලා අපි ගෙවල් වගේ නෙවෙයි නේවා
අම්මේ අම්මේ සිය කතා කරනවා. ඉන්න එනවා. අනේ පුතේ මට ඔය බේසමට වතුර ටිකක් අරන් දෙන්නකෝ. සිය තාත්තා ජරා කරගෙන ආපහු. අනේ පුතේ ඔහොම මොප් එක තියන්න මෙතන. මං කරන්නම් චූටි. ඔයා කෑම කන නේද හදුවේ? ඔයා යන්න. කෙම්මුර අඩවිය. අඩවිය. ඇයි හිතන්නේ ඇයගේ වරදක් නිසා තාත්තා මෙහෙම හැසිරෙනවා කියලා? තාත්තගින් විඳින සෑම දුකක්ම ඇය විඳිනවා. තාත්තර වයස නිසා භාරති මහත්තයා මුම්මට සලකන්නේ නැහැ. මෙහෙම කෑ ගහලා කියනවා, කෑ ගහනවා, බනිනවා සර්. මේ වගේ දෙයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මේක අරපියව්! මේක අරපියව්! මට යන්න! කොහේද දරුම් මැරිලද? ඇහෙන්නේ නැද්ද? තොග අරපාක්! තොග අරපාක්! අම්මේ අම්මේ අර සිය තාත්තා අපහු කෑ ගහනවානේ. පව් ඒ මනුස්සයා දොර අරපා. දොර ඇරලා තිබ්බම එළියට පැන ගන්නවා. වයස උනත් ඒ ඇඟේ හයියෙක් මට ඔට්ටු වෙන්න බෑ ළමයෝ. සිය තාත්තා එළියට ගියත් කරන්නේ ඔයා සලකන්නේ නැහැ කියලා හැමෝටම ඇහෙන්න කියවන එකනේ. ඔව් ලොකු. ඊයේ කෑ ගැහුවා මම්මට කන්න දෙන්න නැතුව හිර කරන් ඉන්නවා කියලා. අම්මට තරහ යන්නේ නැද්දානේ? එයා මාර දරුණුයි. ඔයා ඉතින් කුටිත් කාගෙන ඒත් සලකනවා. වයසයිනේ ලොකු. ඇයි අම්මේ බාප්පලා අකමැති සියා තාත්තව තියාගන්න? බලන්න ඉන්නවත් නෑනේ යාලා. ඕවා කතා කරලා වැඩක් නෑ ලොකු. සියා තාත්තගේ සද්ද නැවතුණා. චූටි ටිකක් බලන්නකො. අම්මේ එයාට නිින්ද ගිහිල්ලා. කෙම්මුර අඩවිය. අඩවිය. කෙම්මුර අඩවිය සිදිසිමානින් යහලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය. අද අපි අනූෂ, අජන්ත සහ අජන්තගේ පියා මේ අය ඇසුරෙන් තමයි කතාව ඉස්සරහට ගෙනියන්නේ. අජන්ත, නරකද මල්ලිල නංගිල ටිකට කතා කරලා තාත්තව බලන්න එන්න කිව්වොත්? ඒ මිනිස්සේ කාත් කවුරුවක් නැති කෙනෙක් නෙමෙයිනේ. ළමයි හය දෙනෙක්ගේ තාත්ත කෙනෙක්නේ. ඕවා කියන්න ගිහිල්ලා යාළ හිතයි අපි බඩමුට්ටු බලාපොරොත්තුෙන් එන්න කියනවා කියලා. මොකුත් කියන්න ඕන් නෑ කියලා කියන්න. ඔයා කියන්නේ ඇවිල්ලා බලලා යන්න කියලා. අඩු ගානේ තාත්තගේ වයස ගැනවත් හිතලා. වැඩත් එක්ක එන්න වෙලාවක් නෑ කියයි. අනික ළමයින්ගේ වැඩ. රස්සාවල් එක්ක එහෙම නිතර යන්නෙන්න බෑ තමයි ඉතින්. ඇයි එතකොට අපිට ඉන්නේ ළමයි නෙමෙයිද? අපි රස්සාවල් කරන්නේ නැද්ද? අනේ මේ අජන්ත, කියන කියන හැම එකටම මොකක් හරි කියන්නේ නැතුව කට්ටියට කතා කරලා දවසක් දාගෙන ඇවිල්ලා මේ මිනිස්සයා බලලා යන්න කියන්න. ඔයාලා ගණන් නොගෙන ඉන්නවා. දවසින් දවස තාත්තා මාත් එක්ක වෛර බැඳ ගන්නවා. ඊයේ මගේ කනට ගැහුවා. තාම රිදෙනවා. ඔයාත් ගෙදර ඉන්න වෙලාවටවත් ගිහින් පොඩ්ඩක් ළඟට වෙලා ඉඳන් කතා කරන්න. එයා හිතන්නේ ඔයාලගෙන් මං එයාව අයින් කරලා හිර කරන් ඉන්නවා කියලා. දුවේ! දැන් උදේ වෙලාද? මේ කොහේ ගෙදර උ? දුවේ! පොඩි පුතා ආවද? අනේ දුවේනේ, මට හොඳ ඇඳුමක් අඳ පංකෝ යන්න. අනේ ඉක්මන් කරපන්. කෙම්මුර අඩවිය. අඩවිය. අපි දෙවනි පැය ආරම්භ කරන්නේ මේ විදිහට. අජන්තගේ සහ අනූෂ, අජන්තගේ පියා මේ අයගේ කතාව තමයි කියමින් ඉන්නේ. අනේ ඉතින් කොච්චර තාත්තා නරුබේකේ ගතර බල්ලකොට සලකන්නේ නෑ. මට මුන් සලකන්නේ නෑ. කීකේ ඉඳලා ඉඳලා පොඩි පුතා ගාවට යන්න තිබිච්ච උනන්දුව, ඕනෑකම, සැලකිල්ල හිතේ තියාගෙනම නාකියා මැරලා යනවා.
මේ මර කටයුතු තුන්ට හැකි පමණ හොතින් කරනු. අම්මෝ පුදුම මහන්සියක් තියෙන්නේ. දානේ වැඩ ටිකත් හොඳට මුණා නේද? මං හිතුවේ මේ දවස් දෙකත් ළමයි දෙන්නව ගෙදර තියාගෙන ලබන සතියේ ඉඳලම ඉස්කෝලේ යවන්න. ඔව් ඒක හොඳයි. මගේ හිතට හරි මදි අනේ. මොනවා වුණත් අන්තිම දවසෙත් හුඟක් වෙලා මාත් එක්ක කිය කී හිටියේ මල්ලි ගැන. පොඩි පුතා එනවා කිව්වේ කවදද කියලා යා හිටියේ. දැන් ඉතින් ඕව කතා කරලා වැඩක් නැහැ නේ අනු. අපිට පුළුවන් විදිහට අපි තාත්තට සලකුවානේ. තාත්තා නැති වුණ දවසේ හුඟක් කල්පනා කර කර හිටියා. කිරි එකක් හදලා දෙන්න දැහුවම හා කියලා කිව්වා. ඒකත් ඔක්කොම ටික බිව්වා. මල්ලිගේ පුතාලා දෙන්න ගැනත් ඇහුවා. එයා ඉතින් කැමති පුතාලටනේ. මතකනේ අපේ ලොකුව හම්බුන වෙලාවේ ගෙයින් එළියට බහලා ගියා. අමි කෝ ළමයි දෙන්න. ඉස්සරහා ඇති. ඔය දෙන්නත් එක්ක අස්කර කර හිටියේ. මේ වැඩ ටික ඉවර කරලා අපි නවත්තමු අනු. හෙටටත් ඔන්න ඉතුරුයි. පස්සේ දවසක තාත්ත හිටපු කාමරෙත් අස් කරලා දාමු නේද? කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය ඇසි දිසි මානේ නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන. සර් දැන් ඔන්න කටයුතු කරලා හත් දවසේ දානේ දෙනවා. ඊට පස්සේ අනුෂගේ හිතට වැඩ කරපු හැමසම තාත්තගේ තාත්තව බලෙන් තියාගත්තා. හිර කරගෙන තියාගත්තා. කීකේ නගපු චෝදනාව. මම එහෙම හිතුවේ නෑ තුන් හිතකින්වත්. ඕකත් ඔබ හිතේ තියාගෙන ඉන්නකොට පොඩි දුවකට කරේ CIT කාමරේ දැක්ක සිය නෑනේ. ඉල්ලගෙන ඒක අස්පරස් කරලා මේෂෙත් දාලා යට උඩින් දෙට ආයි තියාගෙන ඒක පාඩම් කරන්නයි නිදාගන්නයි ගත්තා. ඉල්ලගත්තා. ඔව්. ඒ වරදක් නෑද? පහල් තියෙන කාමරේනේ. අම්මෝ ඇති ආන්ත මට දැන් සැනසille ඉන්න පුළුවන් අම්මේ මෙයාගේ වදෙන් බේරිලා. ඔව් ඔව් මටත් සැනසille නිදා ගන්න පුළුවන් ඔයාගෙන් පයින් පාරවල් කන්නේ නැතුව. අනේ මේ යනවා යන්න නිින්ද ගියාම හස කඩන් වටනක් දන්නේ නැහැ. එනවා මෙතන කියවා. ඇති 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 දැන් චූටි මේ ඊ පාන්දර ඔයා නැගිටලා කාමරෙන් එළියට ආවද? පාන්දර ඕ මේ එතකොට වෙලාව මං හිතන්නේ 2:30ට 3ට විතර. අපු නෑ අම්මේ මං නිදියදී මේ වෙලාවට හොඳට. මම ඔයා කාමරේ දොර රෙද්ද ඇතුනවා වගේ දැකලා ඇවිල්ලා බැලුවනේ. බලද්දී නම් ඔයා නිදි තමයි හැබැයි. මේ එහෙනම් සියයට දන්නේ. අනේ අම්මේ බලන්නකෝ අනේ. දැන් ඕක මතක් වුණාම රැට නිින්ද යන එකකුත් නෑ. චූටි ඒ වගේ විල්ලු ඕනේ නැහැ. තේරුණාද? මොකද මේ සද්ද දෙන්නගේ? ආ. ඔයා ආවද? එන්න. මං තේ එකක් හදන් එන්න. මේ ඒක නෙමෙයි අනු. මොකද ඔයා ඉර නින්දෙන් කියුවේ? බයලා කෑ ගැහුවනේ මං. ඔව් මේ ඊයේ මේ කෑ ගහගෙන නැගිට්ටේ ඔයා. මොකෝ හීනයක් දැක්කද? හීනයක්ම නෙමෙයි. කකුල් දෙක උඩට පූසෙත් පැන්න වගේ දැන්නා. අනේ මන්ද ඒක මොකද්ද කියලා. එහෙනම් හීනයක් වෙන්න ඇති. මේ කොහෙද පූසෝ? කෙමුර අඩවිය ඇසිදි සිමානේ නිහලෝකය පිළිබඳව කතා කරන තැන. භාරති මහත්තයා ඔන්න මේ ඔය විදිහට කාලය ගත වෙලා යනවා. පොඩිදුව සීයාගේ කාමරය අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. අනුෂට යම් යම් අභව්‍ය දේවල් භාරති මහත්තයා දැනෙන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට අමුතු අමුතු අභව්‍ය දේවල් අනුෂට දැනෙන්න පටන් ගත්තා. අදෘශ්‍යමාන දේවල් වෙනමයි. කවුද නොදන්න ඇහැට නොපෙනෙන දෙයක් කෙනෙක් මගේ දිහා බලන් ඉන්නවා. අය
උන්නෝ බාබගේ දේවල් දැවුණා. එහෙම දැවුණාට අර කාමරේ ගත්ත පොඩි කීතරම් දැවුනේ නැහැ මදියා. ඔන්න සර් කාලේ ගත වෙලා ගියා ওই විදියට. චූටි ඔයාද? කවුරුත් නැහනේ. චූටි ඕ අම්මේ කොහෙද හිටියේ? විදුලි හිටියේ අම්මේ. ඇයි? නෑ මං කුස්සියේ හිටියේ. මේ දොර රෙද්දේ තුනක් කවුරු හරි යනවා වගේ. මං හිතුවේ ඔයා කියලා. අයියෝ හුලඟට වෙන්නේ නැති අම්මේ. මොකක් හරි අමුත්තක් තියෙනවා. ලොකු දුහත් දවස් ගානක්ම කිව්ව මහා අමුතු දේවල් ටිකක්. මට දැනෙන දේවල් වුණත් අමුතු හිනේ. අනිත් එක අද දවල් මගේ අත උස්සල පොළවේ ගහනවා වගේ වුණේ. එතකොට අර කකුල් උඩට සතෙක් පනිනවා වගේ වුණේ. හැම තිස්සෙම දොරට දිහා මෙහා වෙන්නේ. නිකම් වෙන්න බෑනේ. අනු ඒ කුවර ටූල් බොක්ස් එක අනු මොකක්ද අජන්ත කිව්වේ? මම මේ වෙන කල්පනාවක හිටියේ. නෑ නෑ මම හොයාගන්න. මොකද්ද කල්පනාව? අජන්ත මේ ලොකු දුව දෙයක් කිව්වා. මම මේක කල්පනා කරේ. එයාට රැයට පාඩම් කරද්දි අමුත්තක් දැනෙනවලු. හරියට කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ. සමහර දවස් වලට පිටිපස්සෙන් හුලඟක් වගේ යනවා දැන්නවා කියලාත් කිව්වා. මේ අපේ ලොකුද? ඕ. එවනල්ලක් දැක්කත් බය වෙන එක්කිනානේ අනේ යා. ඔය දැන් චූටි සෙල්ලමට ඇඟට පැන්නත් පැයක් විතර අඬනවානේ. අනේ නෑ අජන්ත. අපි හිතනවා වගේ නැතුවත් ඇති. මං ඔයාට කිව්වේ මට දැනුණු දේවලුත් මහා අමුතු දේවල්. මනස්ගත. බලමුකෝ. කෙමුරඩවිය ඇසි දිසි මානේ නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන. ඔකේකට උඩ විකාරේ. දැන් තදරු උඩ ගන්න. මාරෑ කෙල්ල ගිරියේ ගාගෙන නැගිට්ටා. අජන්ත! අජන්ත! අනේ අනේ ඉක්මනට එන්නකෝ. අනු මොකද මේ පාන්දර ජාම කෑ ගහන්නේ? මේ ළමයාට හොඳටම උණ. ලොකු ලොකු අනේ කතා කරන්නකෝ. ඇයි මේ බය වෙලා? අනේ ඇයි අඬන්නේ? අනේ අජන්ත බලන්නකෝ. ලොකු ලොකු මොකක්ද උනේ? ඊනේ බය වුණානේ. මොන බය? ඇයි ඇයි අනේ කියන්නේ? අම්මසියා උක ඔයා මොනවද දැක්කේ? පොඩක් එන්න. මේ වතුර එක මොන්නකෝ. හිමි හිමි මොන්න හිමි කියන්න. දුනේ මං නිදාගෙන ඉද්දි මට කකුල් දෙක රිදෙන්න ගත්තා. කකුල් දෙක උඩ ලොකු බරක් දෙනවාගේ. එන්න බර වැඩි වුණා. ඊට පස්සේ මං ඇසල්ලම ලද දැක්කේ සුදුම හඬන සිය තාත්තමගේ කකුල් දෙක උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා. මං කෑගේ ඒ උනාට කෑ ගන්න බෑ. මගේ සද්ද පිට පුතේ ඔයා හේනියක් දකින්න ඇතිනේ. මං දැක්ක ඇත්තටම. මං ෆෝන් එක කරන් ටෝච් එකක් ගැහුවා. ඒත් එහෙම හිටිය බලාගෙන මං දෙයා ටිකකින් නැතුව ගියා. ඊට පස්සේ කකුලට තිබුණ බරත් නැතිලා ගියා. හරි හරි පුතේ හරි. දැන් බය වෙන්න නැතුව ඉන්නකෝ. දැන් බය වෙන්න නැතුව ඉන්නකෝ. මේ අනු එහෙනම් ඔයා ඔහොමම ලොකු එක නෙදා ගන්න කොතනින්? මං චූටිත් එක්ක අරහෙට යන්න. නජන්ත අපි මොකද කරන්නේ දැන්? හරි හරි අපි බලමු අනු.
දැන් ඕගොල්ලෝ නිදාගන්නකෝ. අනු මේ ලොකුට ආයෙ නිඳ ගියා නේද? මම මෙහෙම කිව්වට ඔයා කලබල වෙන්න එපා. මම නොකිව්වට ඔයාලා කියනා වගේ සමහර දේවල් මටත් දැනিলা තිබුණා. මේක මන්තර ගුරුවරන් කරාට බටසාව වෙන්නුනේ නැහැ. ඉතියේ සරේ දානිය දීලා පින් අනුමත කරනවා අදත් දන්නේ නැහැ. මේ මලයක ඇයි ආවේ කියලා. මට මුකු කරන්න උනේ දැමන් මූත්කන් මම මේ දන්නේ ඉතින් මේ මම මට කියන්න ඕන කරේ එහෙම දේවල් කියනවා තරහෙන් මලහම ඇවිල්ලා ඒ තරහ පිළිභාගෙදී ආරවා අසදිසිමානේ නිහලෝකේ පිළිබඳව කතා කරන තැන කෙම්මු රඩවි අවසන් වෙනවා අපිට කතාව රචනා කළ දුනිස්ත්‍රිලා හතරසිංහ නිෂ්පාදනයේ සේහාන් සුරින් සංජීවගෙන් වගේම කසුන් නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාර්ති මහත්මයාත් එක්ක නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තගෙන් සෝදායක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා කෙම්මුර අඩවිය.